සඳට හොරෙන් නොසලන් කඳුලක් මාව එලව ගන්න හදන එපා ආන්ටි මං හැමදේම දන්නවා මං අප්පච්චි ගැනත් හොඳට දන්නවා මං දැනුවත්ව අප්පච්චි කූඹියෙකුටවත් කරදරයක් කරන කෙනෙක් නෙවෙයි ආන්ටි දැන් කතා කරලා පළක් නෑ දරුවෝ ආන්ටිගේ පැත්තෙන් බලපුවාම ඒක කිසිම දවසක සමාවක් දෙන්න පුළුවන් වැරද්දක් නෙවෙයි තමයි ඒ තාන්ටි ඒක ඇත්තටම අත් වැරද්දක් අඩුම ගානේ මං වෙනුවෙන්වත් අපේ අප්පච්චිට සමාව දෙන්න ආන්ටි සඳ දෙව හොයා ගන්න කම්වත් ඒ දේවල්ලේ වෙච්ච හැටියට තිබුණද අපිට හයේවා වෙනස් කරන්න බෑදරු එනිසා කිසිම දවසක අපි ඒවායි කතා නොකරමු හුඟක් දුරින් ඉන්න ඕනේ අය ඒ නිසා අපි තවත් ලං නොවී ඈතින් ඉමු ඔය දරුවා දැන් යන්න අයත් මෙහිනාවට කමක් මල්දිනීටත් කතා කරලා කිව්වා මේ සිද්ධිය ගැන පොඩ්ඩක් විශේෂ අවධානයක් යොමු කරන්න කියලා. ඉතින් මේ මිනිස්සයා කියනවා පොලිසිය පැත්තෙන් කරන්න ඕනි හැමදේම කරලා තියෙන්නේ කියලා. මම වෙලාව දිතනවාද? අර කොල්ලන්ට ගිය සැරේ වෙච්ච වෙදී මේ සැරේ කොල්ල ඔක්කොටම මොකක් හරි අනතුරක් වුණාද දන්නේ නැහැ කියලා. එහෙම දෙයක් වුණා නම් සෝමේ මේ වෙනකොට පොලිසියට මොකක් හරි ආරංචියක් එන්න බෑ. ඉතින් ගිය සැරේ එහෙම දෙයක් වුණා කියලා ඔය පොලිසියට ආරංචි වුණා ඈ. මේක නම් ඇත්ත. ඒ වුණාට සෝමේ මට මෙතන මොකද්ද වෙන වෙනසක් දැනෙනවා. සර් එහෙම දෙයක් දැනෙනවද? මට හිතෙනවා සෝමේ මේක කවුරු හරි හොඳට ප්ලෑන් කරලා කරපු වැඩක් කියලා. නැත්තම් මේ වෙනකොට මොකක් හරි කුණක් එළියට එන්න ඕනේ. සර්ට මොකක් හරි දැනෙනවද? මට එහෙම කුණක් දැනෙනවා. ඒත් ඒක පැහැදිලි නෑ. ඇත්තම කියනවා නම් මට බයයි මේ අහන කියන සිද්ධ වෙන දේවල් එක්ක. මං නම් කියන්නේ සර් මේ දවස් ටිකේවත් බේබිව පොඩ්ඩක් මේ වැඩ වලින් පොඩ්ඩක් ඈඩ් කරලා තියන්න කියලා. එයිසෝ මෙහෙම කියන්න. ඇයි කියන්නේ සර් නැත්තම් ඔක්කොම පරණ පැටිකිරි ඔක්කොම ඇදිලා එන්න පුළුවන්. දරුවෝ යහපත් දරුවෙක් පවිත්‍ර. භානුක ගැන වුණත් මගේ හිතේ පෑව පෑව තිබුණ වෛරය දැන් ඉතින් පිට අරගෙන ඉවරයි. මං ඉන්නේ ලොකු ගින්දරක.
ඊගින්දර මට තනියම හොලන්න බෑ. අර අහිංසක කෙල්ල අරලියටත් මේ බර බර වැඩි. මට සඳ දෙව්ව හොයාගන්න ඕනේ. ඒක මට තනියෙන් කරන්න පුළුවන් දෙයක්ුත් නෙමෙයි. ඒත් මං කොහොමද පවිත්‍ර මගේම දරුවා වෙනුවෙන් ඔයාව පාවලා දෙන්නේ? කරදරයක් නැත්තම් මේ අවශ්‍ය වුණොත් මේ වීකෙන්ඩ් එකේදී මේ ඔයාගේ පුතාගේ බෑන්ඩ් එක අපිට ලෑස්ති කරලා දෙන්න පුළුවන්ද? කවුදානේ දන්නේ ඒ කොල්ල කොහෙද යාද කියලා? දෙයියෝ තමයි දන්නේ. අනේ මේ කවුද ඔයාට කිව්වේ? නෑ නෑ මරි මේකයි මේ මොකද අපේ රෙස්ටුරන්ට් එකේ ඒ ළමයිනේ මේ බෑන්ඩ් එක ප්ලේ කරේ. ඉතින් ඒක ගැන හොයන තමයි පොලිසියෙන් ආවේ. ආහා ඕකේ බයි. මුන්ට අපේ ලෙඩක් දුකන් නම් ආරංචි වෙන්නේ. හැබැයි ඉතින් රෙස්ටුරන්ට් එකට පොලිසියෙන් ඇවිල්ලා යන්නත් කලින් ඒක ආරංචි වෙලා. අනේ අම්මපා, ඔය කොල්ලෝ ටික ආයි මෙහාට ආවොත් මං ගහලා පන්නනවා. මේ කොල්ලන්ට දැන් මොකද වෙලා තියෙන්නේ? උන් කොහෙද ගියේ කියලා හොයාගන්නත් නැහැ බානුක. මම මේ ගිනිපත්තු වෙලා ඉන්නේ මේ වීකෙන්ඩ් එකේදී මොකද කරන්න කියලා. ඒ යෝග ගැන බලන්නේ මේ මාලන් නෙමෙයිද? මාලන්ට කිව්වට එයාට කිසිම ගාණක් නැහැ. එයා කියනවා බය නැතුව ඉන්නලු. साधारण सखी නැහැ අපේ කාමිනේ වීකෙන්ඩ් එකේ රෙස්ටුරන්ට් එකේ ප්ලේ කරන්න කියලා අලුත් බෑන්ඩ් එකක් හොයනවා. ඉතින් ඕක සෙට් කරන්න හේතුවද සර්? හා? එම් බෑන්ඩ් එක කොල්ල ටික නැහැ කියලා ඔක වහලා දාන්නද? හා? ඉතින් අලුත් බෑන්ඩ් එක
කොල්ලෝ කොහෙන එක මැඩම් මට නම් හිතෙන්නේ ඒක සාමාන්‍යයක් කියලා. ඒක නෙමෙයි සෝමි මට තියෙන සැකේ. දැන් කාමිනී බෑන්ඩ් එකක් හොයන්නේ මාලන්නේකට උනන්දුවක් නැති හින්දා. මාලන්නේකට උනන්දුවක් නැත්තේ එයා කියනවලු අර බෑන්ඩ් එකේ ළමයි ටික වීකෙන්ඩ් එකේදී හොයාගන්න පුළුවන් වෙයි කියලා. එයා එහෙම කියන්නේ නිකන් වෙන්න බෑනේ. එතන සැකයක් තියෙනවා. මාලන් බෑන්ඩ් එකක් හොයන්න නැත්තේ අර ළමයි ටික වීකෙන්ඩ් එකේ එයි කියලා විශ්වාසයක ඉන්නේ නිකන් වෙන්න බෑනේ සෝ. නේද? මම කොහොමත් සෝමට කියන්න හිටියේ කාටවත් සැක හිතෙන්නේ නැති ඒ පැත්තට ගිහිල්ලා ඒ වැඩ ටික කරලා මේ ටැක්සියක් කරන් යන්න සෝමි. ආ ගිහිල්ලා එන්න මේ බලලා මේ කවුද ලෝය පෙරේරවත් හම්බෙලා එන්නකෝ. ඒ ඒ වැඩ ටිකත් ඉවර කරගෙන මම. ආ මම බුදුන් වන්දනා ඉල්ලන්නේ තාන්ටි ඉල්ලන්නේ දෙම තමයි ආන්ටි. අපි හොයන්නේ සඳ දෙව්ව. ඒ තාන්ටිවත් අපිවත් සඳ දෙව්ව තනි තනියෙන් හිව්වට වැඩක් වෙන්නේ නැහැ. අපි එකතු වෙලා සඳ දෙව්ව හොයාගමු. ඊට පස්සේ ප්‍රශ්නයක් තියෙනවා නම් අපි කතා කරලා විසඳගමු. मल वल नंग लिता मट अतीतरु තියෙන සැක සඳ දෙව්ව නැති කළෙත් පවිත්‍රව නැති කරපු අයමද කියලා.
හැබැයි කවුරු කවුරු වෙස් මූණ බැඳලා තැංගිලා නටන්න වෙන්නේ එළිය කියලා දැනගන්නවා මට මෙතියම් බජ මට අමාරුයි බජ මං වාට බඩු ටිකක් දෙන්න සඳට හොරෙන් නොසලන් කඳුලක්